උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. රාජිත ගැන තේමක් කියන්නට ඕන. මම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක යුද්ධ ප්‍රකාශ කරා ওই මිනිස්සු නිසා. 1997 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියට ඔත්තුවක් ලැබෙනවා. එතකොට එතුමිය අහනවා මොකද කරන්න කියලා. මම කියනවා CID එක යවලා වටලලා අල්ලන්න කියලා. අල්ලපු දේ දන්නවද ඔකුලා? ඇල්ලුවේ ලෝකේම රටකම කල්ලිකුත් තුබේ බොනවද? විනාශ කරනවා. අපේ රටෙත් එහෙමයි. ඔහු දන්ත වෛද්‍යවරයෙක් තමයි. හැබැයි ඔහු තමයි අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දන්ත ඖෂධ විකුණන වෙළෙන්දා. කල්ලිකුත්තු බේත් විසි කරපුවා පිටරටින් ගෙනල්ලා රත්පලා නෙගේ ඇතුලේ තියාගෙන කල්ලිකුත්තු ලේබලය කරවලා අලුතෙන් ලේබලයක් අහලා උසුසලටයි ත්‍රිවිධ හමුදාවටයි සෞඛ්‍ය අමාත්‍යාංශයටයි බේත් විකුණන වෙළෙන්දා. මේක CID කින් ඇල්ලුවා. අල්ලලා මහාධිකරණේ නඩු දැම්මා. ඔබල දන්නව අපරාධ නඩු උප්පු කරන ටිකක් අමාරුයි. සාක්ෂියක පොඩි පරස්පර විරෝධීතාවයක් ආපුවම චෝදිතය නිදහස් කරනවා. ඔහොත් නිදහස් වුණා. හැබැයි මම මේක ඇතෑරියේ නැහැ. මම අභියාචන අධිකරණේ නඩුවක් දැම්ම මේ වගේ දූෂිතව පාර්ලිමේන්තුවේ තියන්න බෑ කියලා. අපි දවස් ගානක් තර්ක කරලා ලංකාවේ එකම මිනිස්ස අධිකරණ තීන්දුවකින් മന്ത്രി දුරේ අවශ්‍ය කරා. आप और रानी लिखने सिंह मात में जाते कल इस दिन दुन्ना मंत्री था। ये दिन मामा कोप वार्ता में प्रिनो कोटी तिस्ता हक वंचा दूषण वेलाती है ना। एक वागत क्यों तू दूषित है देशपाल लाचेंगिंग मूली मिन्ना के नाता में राजित है। महिंद मात के मटा लगा लगे ना आलू के बिना टेके ऐमेटी का मक्का नहीं लगे। ඉල්ලලා සුණා ඒක මට ගැළපෙන්නේ නැති නිසා මම මේ ඉන්න විදියට ඉන්නා. නැත් කැමතිවද ගම තෝරලා ගන්නවා. මං කරයි. එහෙනම් මට ඊට කලින් දැනගන්න ඕන ඔබතුමාගේ UNP කින් අක්ක ආරංචි කණ්ඩායමක් එනවා කියලා. මගේ කෝප් වාර්තාවේ හොරුයි කියලා සඳහන් අය. එයාත් ගන්නවද? ඒක මිලින්දගේ නමක් දැනගත්තා. මිලින්ද කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට මිලියන 574ක් පුළු තියලා ආපු කෙනෙක්. මං කෝ ඔබතුමා ඒ දූෂිතව ගන්නව නම් මාවේ කැබිනට් එකේ වාඩි කරන් දෙපා. ඩොක්ටර්